සැම්සුන්ලගේ තියෙන ෆාස්ටස්ම පවෆුල්ම ෆෝන් එක තමා නෝටෙන්. හයි, වෙල්කම් ට ජිහෝ ටොක්. ඉතින් ඔගොල මගේ චැනලකට තාම් සබස්ක්‍රයිබ් කළ නැත්තම් ප්ලිස් මාව දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒවගේ පල්ලෙහා තියෙන බෙල්ලා එකන්න එකත් ක්ලික් කරන්න අමතක් කරන්න එපා. අගෝස්තු 7 වෙනිද සැම්සුන්ල ෆෝන් දෙකක් රිලීස් කරා, ඒ Note 10, Note 10 Plus. මේ වීඩියෝ එක මං අද ඩිවයිඩ් කරනවා කරුණු 4කට Note 10 එකේ ෆීචර්ස් ගැන කතා කරනකොට. පළවෙනි එක ඩිසයින්, දෙවෙනි එක පර්ෆෝමන්ස්, තුන්වෙනි එක බැටරි ලයිෆ්, හතරවෙනි එක කැමරා. මේ කරුණු 4 හොඳටම තියෙනවා නම් ඒ ෆෝන් එක ගොඩාක් හොඳ ෆෝන් එකක්. සාමාන්‍යයෙන් ෆෝන් මැනිෆැක්චරර්ස් කම්පැනීස් උත් ෆලෝ කරන්නේ මේ කරුණු 4. ඉතින් අපි මුලින්ම බලමු ඩිසයින් එක ගැන. මේකේ තියෙනවා Note 10, Note 10 Plus. Note 10 එක 6.3 inches, Note 10 Plus 6.8 inches PPI. ඒ කියන්නේ pixel per inches. සාමාන්‍යයෙන් මේක වැඩි වෙද්දී screen quality එක වැඩි, අඩු වෙද්දී මේ screen quality එක අඩුයි. Note 10 එකේ 401 PPI එකක් තියෙන්නේ, Note 10 Plus එකේ 498 PPI එකක්. Note 10 Plus එක Note 10 එකට වඩා හොඳ quality pictures generate කරන්න පුළුවන්. මොකද ඒකේ PPI එක වැඩි හන්දා. මේ දෙකේම Dynamic Amoloid Capacitive screen එකක් තියෙන්නේ. ඒ වගේම මේ දෙකේම Gorilla Glass තියෙනවා. ඒ වගේම HDR 10 Plus support කරනවා. දෙකේම IP68 තියෙනවා. වතුරයි dust එකමාරක් ගැඹුරට විනාඩි 30ක් ඔරොත්තු දෙනවා. මේක screen එකේ fingerprint reader එක තියෙනවා. Note 10 Plus එකට විතරයි micro SD slot එකක් තියෙන්නේ. Note 10 එක gram 168ක් බරයි. Note 10 Plus එක gram 196ක් බරයි. selfie camera එක punch hole එකක් වගේ screen එකේ මැද තියෙන්නේ. මේ කට්ටිය කිසිම try එකක් කරලා නැහැ මේ camera එක blend කරන්නවත්, ලස්සන කරන්නවත්. අනේ මන්දා එක අතකින් එක අමුතු ලස්සනකුත් තියෙනවා. දෙවෙනි එක performance. ඔය කට්ටිය ඔක්කොම දන්නවා Samsung-ගේ හොඳම performance තියෙන phone එක තමයි Note 10 කියලා. මේ දෙකටම තියෙන එකම process එකක්. ලංකාවට එන phone වල තියෙන octa-core process එකක්. මේකේ තියෙන core 8, core 2ක් 2.73 GHz, තව දෙකක් 2.4 GHz, ඉතුරු core 4 1.9 GHz. මේ ඔක්කොම 7 nanometer architecture එකට හදපු processors. ගොඩාක් fast. මේකේ GPU එක Mali G76. ඒ හන්දා හොඳ graphic තියෙන heavy games pack ගණන් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව play කරන්න පුළුවන්. මේකේ Note 10 එකට 8GB RAM එකක් තියෙන්නේ. Note 10 Plus එකට 12GB RAM එකක් තියෙනවා. Note 10 එකේ storage එක 256 GB විතරයි. හැබැයි 10 Plus එකට 256යි 512 GB දෙකම තියෙනවා. ඔය කට්ටියට මතක ඇති iPhone XS Max එක Greek bench එකේදී perform කරේ single core score එක 4500 වගේ, multi core score එක 11000 වගේ. හැබැයි Note 10 එකේ single core එක 5000 pass කරනවා, multi core එක 12000 පන්නනවා. මේ අගයන් වලින් පෙන්නන්නේ මේ phone එක laptop එකක තියෙන performance තියෙනවා කියලා. ඊළඟට අපි බලමු බැටරි ලයිෆ් එක. Note 10 එකට තියෙන 3500 mAh බැටරිය, 10 Plus එකට තියෙන 4300 mAh බැටරිය. Note 10 එකට 24W fast charging ද, 10 Plus එකට 45W fast charging ද support කරනවා. Note 10 එක 12W, ඒ වගේම 10 Plus එක 15W wireless charging ද support කරනවා. මේ දෙකම 9W reverse wireless, ඒ කියන්නේ අනෙක් device charge කරන්න පුළුවන්. මේ details වලින් පෙන්නන්නේ ඔය කට්ටියට කිසිම problem එකක් නැතුව මුළු දවසම phone එක use කරන්න පුළුවන් කියලා. ඒ වගේම අඩුවෙන් phone use කරන කෙනෙක්ට කිසිම ප්‍රශ්න නැතුව දවස් දෙකක් වුණත් මේ phone එක use කරන්න පුළුවන්. ඔය කට්ටිය හිතනවා ඇති මෙච්චර ලොකු screen එකක් තියෙන phone එකකට මේ battery ඇති වෙයිද කියලා. මේගොල්ලෝ හදලා තියෙන CPU එක ගොඩාක් optimize කරලා ඒ හන්දේ battery එක පුළුවන් තරම් save කරනවා. දැන් අපි බලමු කැමරා එක ගැන. මේකේ තියෙන්නේ එක selfie කැමරා එකයි පිටිපස්සේ කැමරා තුනක් තියෙනවා. selfie කැමරා එක 10 megapixel 2.2 aperture 26 mm wide dual pixel කැමරා එකක්. මේකෙන් dual video call ඒ වගේම auto HDR support කරනවා. මේකෙන් 2160p video record කරන්න පුළුවන් 30 frame rate එකකට. දැන් අපි බලමු කැමරා තුන ගැන. පළවෙනි එක 12 megapixel 1.5 to
2.4 aperture 27 mm wide dual fixer camera එකක්. ඊළඟ එක 12 megapixel telephoto camera එකක්. තුන්වෙනි එක 60 megapixel ultra wide camera එකක්. දැන් අපි බලමු මේකේ තියෙන features මොනවාද කියලා. main camera එක aperture 1.5 to 2.4 තියෙන හන්දා කලවරේ හොඳට clear එකට photos ගන්න පුළුවන්. ඒ වගේම telephoto lens එකෙන් දෙගුණයක් zoom කරන්න උනත් පුළුවන්. white camera එකෙන් white photos ගන්න පුළුවන්. ඒකෙන් ලොකු ප්‍රදේශයක් අහුවෙන හන්දා. camera එකේ features ගත්තාම portrait mode එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම background එක විතරක් black and white කරලා ඔයගලන්ට photo ගන්න පුළුවන්. background එක blur කරන්න පුළුවන් portrait mode එකට වඩා ගොඩාක්. මන් දැන් කියන features තියෙන 10 plus වලට විතරයි. camera එක record වෙන sound එක filter කරලා zoom කරලා ගන්න පුළුවන්. 3D object එකක් කැමරාවෙන් 3D model එකක් වගේ හදා ගන්න උනත් පුළුවන්. මොකද මේකේ පිටිපස්සේ camera එක ගාව sensors තියෙන හන්දා. note එකක් ගැන කතා කරනකොට pen එක ගැන කතා නොකරම් බෑනේ. S pen එක. මේකට එයා gestures තියෙනවා. ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේම මෙනු එකෙන් මෙනු එකට යන්න පුළුවන්. zoom in zoom out කරන්නත් පුළුවන් මේ gestures තියෙන හන්දා. ඒ වගේම ඔගොල්ලෝ notes S pen එකෙන් automatic convert කරනවා text වලට. ඒ වගේම automatic charge කරන්නත් පුළුවන්. ඒ වගේ ගොඩාක් features තියෙනවා. ඒ වගේම මේ සැරේ S pen එක ගොඩාක් smooth කරලා තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොනවද Note 10 එක ගැන හිතන්නේ? මොන හරි මට points එහෙම miss වෙලා තියෙනවද? එහෙනම් ඒවා අනිවාර්යයෙන්ම comment කරන්න. මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් කරන් මම ආයෙ හම් වෙන්න. ඔයගොල්ලෝ මාත් එක්ක මෙච්චරලා හිටිය thank you. ඒ වගේම මාව තාම subscribe කරලා නැත්නම් please මාව දැම්ම subscribe කරන්න. ඔයගලන්ට සුබ දවසක්.